අද ධර්ම දේශනාවේ මාතෘ කාව බවට පත්වෙෙන්නේ උතුම්ූ රතන සූත්‍ර දේශනාව මයි මේ දේශනා මාලාව තුළින් මේ දිනවල අපි සාකච්ඡා කරමින් ඉන්නේ මේ උතුම් රතන සූත්‍ර දේශනාව පිළිබඳව උතුම් වූ රතන සූත්‍ර දේශනාව පාදක කරගෙන ධර්මදේශනා විසි දෙක් ිට කලින් අපි සිද්ධ කරන්නට යෙදනාා මෙ පින්වත් පිරිසාද දායකත්වය දරනු ලබන්නේ බිසිත් තුන්වෙනි ධර්මදේශනාව සඳහා අපි සාකච්ඡා කරමින් ඉන්න රතන සූත්‍ර දේශනාව තුන්වෙනි ගාතාව මෙ තුන්වෙනි ගාථාව සාකච්ඡා කරනකොට ලොවතුරා බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙ කොයි තරන් වටිනවද බුද්ධ රතනය කෙලකිය හම මේ ලෝකෙ රතනත් එක්ක සංසන්ධනය කරමින් සියලු රතනයන් අභිභවනය කරන එකම රතනය බුද්ධ රතනය කියන කාරණාව තහවුරු කරන්න තමයි කරුණු සාකච්ඡා කරමින් හිටිය. එ රතන පිළිබඳව පහුගිය දේශනාවෙනුත් අපි කරුණු ටිකක් සාකච්ඡා කරන්න යෙදනා. එතන ඉඳලලා අද ඉදිරියට අපි දේශනාව සිද්ධ කරගෙන යමු රතන කිය යහම පින්නතුනී අපිට ඇත්තටම රතන තේරෙනවා අඩුයි පරථන කියන මැනික් වලටන සක්වෙති රජ්ජිරුවන්ගේ උදකප්පසාද මානිික්්‍යය ඊට අමතරව ඔය දිව්‍ය විමානවල කොයි තරන් රතන තියෙනවාද මැනික් තියෙනවාද ජෝතිය සිටතුමා බිම්බිසාර රජිරුවන්ටත් එක මැනිිකක් දුන්න බිම්බිසාර මාලිගා වාලෝකමත් කරගණඩ පුළුවහන් මැනිකක් ජෝතිය සිටතුමාගේ මාලිගාවෙනන් කවදාවත් පහන් දල්ුවන්නෙම නෑ ඒ මාලිගාව දවල් රෑ දෙකේ මාලෝකමත් කරන්න මැනික් කොලින්මයි ඉතින් එහෙම එළිය විහිදෙන මැනික් අපි දැකල නෑනේ වන්තයන්ගේ කාලෙට මංහිතන්නේ එහෙම මැනික් ඕන තරං තියෙනවා මැනික් මැනික් කියල කිවට අපි දකින මැනික් කොල එහෙම එලිය නෑ එක හැබැවිම්ම මැනිකක්ද කියලා තීරණය කරන්නේ අපි වෙන මාලෝකයක් ලබලදිීලතම අප මැනික පරීක්ෂා කරන්නේ එහෙමනම ඒ මැනික් විදුලි බුබුලු දැල්ලුවා වගේ පුදුම එලිය උදකප් පසාද මානිික්කයනං ඊටත් වඩා එලළියයි කෙල සඳහන් කරනවා අපි ස්සර හට්නගේ කාරණාවවසාකච්ඡා කෙරෙනවා අහසට ඔසෝහම මධ්‍යම රාත්‍රයේ එක සඳහන්කරන්නත් පිනති්‍රී චතුරංග සමන්නනාාගත අඳුර තියෙන වෙලාවක කියලා ඒ වෙලාවක අහසට ඔසෝහම හරියට හිරුපෑගුව වගේ එළියයි කෙර කියයන්නේ මහපොළොුවේ ගමන් කරන කූපියාපවා පේනව කියල සඳහන් කරනවා එත් තරම්ම එලියයි කර්මාන්ත වැඩකරෙන මිනිස්සු හදිසේ අවදිවෙලා තමන්ගේ කර්මාන්ත පටන්ගන්නව කියල කියනවා අද දවල් වෙනකක් නින්ද ගියා දන්නෙම නෑ කියලා. ඒ තරන් එලියයි කියලා කියනවා. එහෙම මැණක් අපිට අහන්ඩ විතරයි තියෙන. නොත් මේ සියල්ල දක්වලා රතන ගැන කියලා කියලා මේ සඳහන් කරන්නේ ඒ සියලුම රතනයන්ට වඩා බුද්ධ රතනය උතුම් කියලා. නනෝ සමං අත්තිතථහා ගතයන. ඉදම්පි බුද්ධේ රතනං පනීතන් ඒ තේෙන සච්චයන සුවත්තිහෝතු. ඒකයි මේ සඳහන් කරන්නේ ඒ එකම රතනයක් වත් භාගිතුන් වහන්සේට නම් සමාන නැයි. බුද්ධ රථනය ඒ සියලුම රතනයන්ට වඩා උසස් කියල තමයි මෙ නන්නෝ සමං අත්තිතථහා ගතයන කල කියන්නේ. මෙති නෝ කියල කියන්නේ නැහැ මයි කියලා. නෝ නැහැමයි බුද්ධරථනයට වඩා උසස් රථනයක් නැහැ මයි කියන කාරණාව තහවුරු කරනවා. නැහැ කියනවට වඩා නැහැ මයි කියල කියා වඩා තහවුරු කරලා තියෙනවා. එම් නම් නෝ කියන අර්ථීන් ඒ නැහැ මයි කියන වචනය තම පැහැදිලි කරන්නේ. ඉති අපි සාමාන්‍යයෙන් රතන සූත්‍රරයේ කියාගෙන යනකොට. තර ලොකුවාර්ථයක් අපි හිත නෑන ඉන්ට අතිශ්‍රයිම්ම ගැඹුරු අර්ථයක් තමයි මේ වචනයක් වචනයක් ගානි තියෙන්නේ මේ සාකච්ඡා කරන්නේ තුන්ගෙන ගාථරථන තුන්ගෙන පදේ නමුත් එතකොට මේ විසි හතරවෙනි දේශනාව එතර ඉතාම ගැඹුරු අර්ථයක් මේ වචචනයක් වචනයක් ගානය අන්තර්ගත කරලා තියෙනවා එති යම් කෙනෙක් රථන සූත්‍රයේ ශ්‍රවණය කරනකොට සධ්‍යායිනා කරන කොට යම් ප්‍රමාණයක්වත් මේ අර්ථ මෙනෙහි කර කර සධ්්‍යායනා කරන්න පුළුවන් වනොත් ඒක ලැබෙන ආනිසංසේ ආරක්ෂාව මෙච්චරයි මෙ පමණයි කියල ප්‍රමාණ කරන්න බැරිතරන්. ඉතින් අපි අට ආර්ථය මෙනෙහි නොකර සධ්්‍යායිනා කරන්න නිසා තමයි අතීතයේ මෙන්න මෙච්චර ආනිසංස ලැබුණ රතන සූත්‍ර දේශනාවෙන් මේ තරන් ආරක්ෂාව ලැබුව කියන කාරණ එකක්වත් අද අපිට ජීවිත කාලයක් සධ්්‍යායිනා කිරුවොත් ලැබෙන අඩුයින්නේ. එකග හේතුව තමයි මේ ආර්ථය ධර්මය දන්න ඇතුවයි අපි නිකම්ම කියවනෝ විතරයි. එහිෙඳ ආර්ථයත් එක්ක සධ්‍යහයිනා කරනකොට පුදුමාආකාර ශ්‍රද්ධාවකුත් ඇතිවෙනවා. බුදුරජාණන් වහස විශේෂෙන් ත්‍රිවිධ රත්නය පිළිබඳව සුවිශේෂී අවබෝධයක් ලැබෙනවා දැමි සූත්‍රයේ පුරාවටම රතන කියල කතා කරනි තුනරුවන් ගැන. එහෙම දැනගෙන කරනකොට ලැබෙන ආනිසන්සේ හරි විශාලයි ඊලඟන මෙතන සඳහන් කළා තතාගතයන් වහන්සේට සමාන රථනයක් නැහැමයි ලෝවර වටිනාම රතන අතර භාගිතුන් වහන්සේ හරි සුවිශේෂයි එනිසා සඳහන් කරනවා මේ අර්ථය මනාව බරපතල කරලා අපට දැනෙන විදිහට පැහැදිලි කරන්නඩයි නැහැ මයි කියල මනාවත හවුරු කරලා තියෙන්න කියලා. ඊළඟට පින්නතන රථන ගැත ගැන කතා කරන තව ක්‍රම පහක් තියෙනවා. ඒ ක්‍රම මොනවද කියල පැහැදිලි කරනවා රතන සූත්‍ර අට්ට කතාවේ. චිත්තී කතන් මේ රතන ගැන කියන්නේ චිත්තී කතන්. ගරු කරන ලද නිසා රතන කියල කියනවා. බොහෝ දෙනා ගරු කරන නිසා රතනයක් කියල කියනවා. මහක් ගංච මහා අනර්ග බවනිසා ඉතා උසස් බවනිසා රතන කියල කියනවා. අතුළන් තුලනේ කරන්න බෑ කිසි කෙනෙකුට තුළනය කරන්න පුළහංකමක් නෑ ඉක්මවන්ඩප පුළහංකමක් නෑ අන් ඒ නිසත් රතන කියල කියනවා. මීට වඩා වටිනවා වෙඩ බෑකාටවත්. එනිසත් රතන කල කියනවා. දුල්ලබ දස්සනන් දකින්ඩ බොහෝම දුර්ලබයි අංඒ දැකීමට දුර්ලබ නිසත් මේ වට රතන කල කියනවා. අනෝම සත්ත පරිබෝගන් අනික් විශේෂම කරණවතමයි මේ ලෝකෙ ඉපදිච්ච විශේෂෙන් තියෙන අයට විතරක් පරිභෝග කරන්්ඩ ලැබෙන වස්තුවක් නිෙසත් රථන කියල කියනවා එතවට රථන ගැන මෙහෙම ආකාර පහකින් විස්තර කරලා මේ කාරණා පහ තව ටිකක් පැහැදිලි කරනවා අපිට තේරුම් ගණ්ඩ ඕන නිසා මේ අට්ටකතා වි තියෙන කොටස් කිත්තී කතත්්ටේනේ මොකද මේ චිත්තී කතට්ටයන කියල කීවේ සඳහන් කරනවා සක්විති රජුගේ චක්්‍රරතනය මනිරතනය වගේ දේවල් ගැන විශේෂයෙන් සඳහන් කරලා තියෙනවා කියලා චිත්තී කට්ටන කැන ගරු කරන ලද නිසා රථනයක් වෙනවා එදොට කොයි වගේද කියලා කියනවා සක්විති රජිකුගේ විශේෂයෙන් මනිරථනය සහ චක්්‍රරතනය ගු කන ලද කියන කාරණාවට පැහැදිලි කරනවා. එතොට ඒ චක්‍ර රතනයට මනිරතනයට මිනිස්සු කොහොමද ගරු කළේ කියල පැහැදිි කරනවා මේ චක්‍ර රථනය පහළ උනහම මිනිස්සු පුද පූජා සඳහා අපි ඕන තරන් පුද පූජා කටයුතු කරනවනි එතකොට චක්‍ර රතනය සක්විති රජකුට පහළඋනහම මිනිස්සු පුද පූජා සඳහා මේ යක්ෂයෝ භූතිවෝලඟට යන්නෑ කියලා කියවා. සියලු දෙනාම කොතෙන්ට දෙයන්නේ සියලුම ජනතාව නොයෙක් සුවඳ මල් ආද අරගෙන ගිහිල චක්‍රරතනයටයි මනිරතනයටයි පූජා පවත්වනවා මනිරතනේ තමයි අපි සඳහන් කලේ ආසටෝස්වාහම ඒ තරන් එළියයි කියලා ද මිනිසු පූජා කරන්නේ චකරතනයටයි මනිරතනයටයි තන් ඒ නිසා මෙතන සඳහන් කලාා ගරු කරන ලද නිසා භාවයට පත්වෙනවා. මනිරතනයටත් මිනිස්සු ගඩු කරනවා වන්දිනවා චක්‍ර අතනයටත් මිනිස්සු ගරු කරනවා වන්දිනවා. ඊළන්ට සඳහන් කරනවා මේ චක්‍රාතනය සහ මනිරතනය ළඟ පූජා කරලා ප්‍රාර්ථනා කරහම ඒ තැන්වල දීම ඒ ප්‍රාර්ථනාවන් පල දෙනවා කියලා. යම් පූජාවක් කරලා යම් ප්‍රාර්ථනාවක් කරහම ඒ පාර්ථනාව එතනම පල දෙනවා කේතරං උසස් මේ රතනේ මිනිස්සු ප්‍රාර්ථනා එලෙසින්ම මිනිසුන්ගේ පාර්ථනා පාර්ථනා කරන විදිහටම සමුරුදමත් වෙනවා එනිසා සඳහන් කරනවාම චක්‍ර රතනයට සහ මනිරතනයට වඩා තවත් උසස් රතනයක් මේ ලෝකෙ තියෙනවන රතනයට මනිරතනයට වඩා සිය දහස් වරණෙමෙයි ලක්ස කෝටිවරණෙමෙයි කෝටි ප්‍රකෝටි වරකින් ඉහලයි බුද්ධ රතනය කියලා. ඉතාම උසස් කිසිම රතනයකට සමකරන්න බැරි නිසාම ගරු කරන සියලු රතනයන්ට වඩා බුද්ධ රථනය මේ ලෝකේ හරිම උත්තරී තරයි. අන්ඒ නිසා සඳහන් කලා ඒ කාරනාව පැහැදිි කරඩ උදාහරණ කීපයක් තැ චක්්‍ර රථනයට මනිරතනයට පූජා පවත්වලා ප්‍රාර්ථනා කර හම එතනම විපාක දෙනව කෙළ කිව්වා එතොට බුද්ධ රථනයට පූජා පවත්වලා පර්ථ එලෙසම විපාක දෙනවද එලෙසම විපාක දෙනවා කියන කාරණාව පැහැදිලි කරඩ උදාහරණ කීපයක් දක් කොලා තියෙනවා. උදාහරණයක් බුද්ධවර්ම මුදලාලි භගිතුන් වහස වැඩේ ඉන්න කාලේ බුද්ධවර්ම කියල වෙළෙන් දෙක්කන්නවා එඒ වෙළෙන්ද එකවසක් බුදුරජාණන් වහන්සේරමේ එයා වෙළඳමේ යන ගමන් මිදී යුෂපානයක් හදළ පූජ කරනවා නෞත් මේගොල්ලු කාන්තාරය අතර මං වෙනවා එගොලට කෑමටබීමට දෙයක් නැතුව යන විශේෂයෙන් ජලය ඉවර වෙන සියලු දෙනාටම පිපාසයි. මොන තරං පිපාස වෙලාදනිකං උම්මත්තකවෝවාගද. වතුරු හොයාගෙන හොයාගෙන යනකොට එක කරත් එක අඩිය තියෙනවා කියවා මේ මණ්ඩි වගේ බේරිච්ච වතුර ටිකන්. ඒකවත් බීල පිපාසේ නිමා ගණ්ඩ කියල මේ මුදලාලිටත් කියනවා. නමුත් එයා එතෙන්ට යනකොට එක වතුර පිරිලා. අරගන පානය කරල බලහම තනි කරම තියන්නේ මිදියුෂ එ හෑගහගහපානය කරනවා සතුටට තමන්ගේ ගැල් සාත්‍යවය ගිපු සියල්ලුම දෙනාට මිදවිශෂපානය කරවනවා. අර භාගිතුන් වහන්සේට මඟදි කරපු පූජාව ආනිසන්සේ තමන්ට විපතක් වෙච්ච වෙලාවේ එතනම පලදීල තියෙනවා. ඊළඟට සඳහන් කරලා තියෙනවා මෙ මහළු කාන්තාවකට භාගිත වහස පිහිට වෙච්ච හැටි. එක දවසක් මහා කරුණා සමාපත්තියෙන් ලෝක දහතුව බලා වදාාරණ වෙලාවේ බුදුරජාණන් වහසේ දකිනව සැඳවලු කුලේ ඉපදිච්ච වයෝර්ධතත්ත්වයට පත්වෙලා ජරා ජීර්ණවෙච්ච ඉතාම මහළු කාන්තාව. එතර භාගිතන් වහසේ ආවර්්‍යනය කරනවා මෙ මහළු කාන්තාව කරුණා නැතට පෙනුුණේ එයි ඇය අදවස අනිවාරයෙන් මරණයට පත්වෙනවා ඇ මරණයට පත් වෙලා උපදින්නේ නිරයි නමුත් භාගිතුන් වහසර පෙනුනන්නේ ඇයට පිහිටක් වුනොත් ඇයට සුගතිය යන්න පුළොහොන් වෙනවා. එනිසා බුදුරජාණන් වහන්සේ දා පාතරා සිවුරු අරගෙන පිණ්ඩ පාතේ වඩින්න මේ මැහැල්ලගින් නිවස තියෙන පැත්තෙන්. ඒ මහළු කාන්තාවත් දහවල් වෙන වෙලාව බලලා ගේ නිවසේ දොර ගුලු අහලා ඇත් හිංගමනේ යන්ඩ මේ පාරට මවතීරණ වුණා. ඇයි ඉදිරෙන්ගෙනවා භාගිතුන් වහසේ අනිපැත්තෙන් වඩිනව හරියටම මේ කාන්තාව භාගිතුන් වහසේ පහු කරන්්ඩල ඇස්ති වෙන කොට භාගිතුන් වහසේ එහෙෙන්මම මාර්ගය නතර වුණා ඇයට යන්ඩ බැරිවෙන විදිහට. මහමුගලන් මහරහතන් වහන්සේ උන්වහන්සගේ ඥානයෙන් ආවර්ජනය කළා ඇයි භාගිතන් වහසේ අතර වුණේ උනහසට වැටහෙනවා මේ මැහැල්ලට පිහිටවෙඩ එනිසා ඇළඟට ගීපු මොගල්ලාණයන් වහන්සේයට කියනවා මෑණියනි දැනගණ්ඩ ඔබළඟ මේ යින්නේ තිලෝ ගුරු භාගිතුන් වහන්සේ ඔබට අනුකම්පා පිණිස ඔබට පිහිටවීම පිණිසයිමී වැඩලයින්නේ ශ්‍රද්ධහාසිත උපදවලා වන්දනා කරග්ඩ කියලා එඒ මහැල්ල බුදුරජාණන් වහන්සේ කියලා කීපු අර්ථයෙන්ම ඉතාම ප්‍රීතියෙන් භාගිතුන් වහසලඟ දනඟ හල වදනා කළ පන්දනා කරලා බොහෝම සතුටින් භාගිතුන් වහස දිහා බලාගෙන හිටිය භාගිතුන් වහස එතරින් වැඩම කළ ටික වෙලාව කැනකට මේ මාර්ගයේ ආපු එළ දෙනක් ඇනලා ඇය මරල දැම්ම නමුත් මරණයට පත්වෙනවත් එක්කම ඇත් සුගතියේ ඉපදුනා භාගිතුන් වහස්සේරි කරගුුවන්දනව නිසා ඊළඟෙන සඳහන් කරනවා පීත විමානවස්තුූ මන්තැන හුඟක් දෙනා අහලතියෙනවා විමානවත්තු පාලයේ සඳහන් කරනවා පීත විමානයේ පීත කියල කියන කහ පාට නමුත් මෙතන සඳහන් කරන්නේ රන්වන් පාට කියලා. කහපාටත් රන්ව පාටත් අතරතියෙන්නේ සුළුවෙනසක් එක කාන්තාවක් හරි දුප්පත් කාන්තාවක් බුදුරජාණන් වහසේ පිරිනිවම් පෑවට පස්සේ බුදුරජාණන් වහසේගේ ධාතුන් වහන්සල තැන්පත් කරලා අජාසත්ත රජ්ජරුව හැදුව චෛත්‍යය ආංගේ චෛත්‍යයේ දිහාවට ඇ බොහෝම ශ්‍රද්ධහවින් ගමන් කරනවා ඇගේ හිතේ ජීවමාන බුද්ධ සඥාව ඇතිවෙලයි තියෙන්නේ. ඇ දකින්නේ චෛත්‍යය නමුත් ඇ අරමුණ කරන්නේ ලොෞතුරා බුදුරජාණන් වහන්සේ. මේ වැඩයින්නේ භාගිතුන් වහන්සේය කියන හැඟීමයි ඇයළඟ තියෙන්නේ ඒ කරතමා ජීවමාන බුද්ධ සඥාව කෙළ කියන්නේ එදා ජීවමානව භාගිතු වහස වැඩහිටිය මොහොතේ මට භාගිතුන් වහසේ ළඟට යන්ඩ ලැබුණ නම්මං කොහොම දෙ යන්නේ. චේතනාවෙන් අදත් චෛතත්්‍යය ළඟට බෝධියළඟට ප්‍රතිමාාව ළඟට ධාතුන් වහසේළඟට ගිහිෙල වදනා කරනවනන් කෙනෙක් ජීවමාන බුදුරජාණන් වහන්සේට වැඳපු පින අඩු නැතුව ලැබෙනවා එනම් මේ කාන්තාව ඒ ජීවමාන සං්ඥාවෙන් තමයි යන්නේ ඇ නිකම්ම නෙමේ යන්නේ ඇගේ අතේ තියෙන මල් හතරක් ඇ යන්න මල් හතර පූජ කරන්න මාර්ගී තියෙන වෙන්න කිසිම දෙයක් ඇයට අරමුණු වෙන්නේ නෑ කෙලිම්ම භාගිතුන් වහසම යරමුණු කරලතින් අනේ එහෙම යනකොට මේ පාරයිනි හිටියා අලුතිෙන් පැටව් බිහිකරපු වෙලදිනක්. අනික් සියලු දෙනාම ඒලදනගෙන් අයින් වෙලා යනවා මොද දරුවා බිහිකරලා නිසා එල දෙෙන හටිකක් දරුණුයි නවත් ඇයට එහෙම අරමුණක් නෑනන් එක මා අරමුණ භාගිතුන් වහසේ. එහෙම හිත හිතා යනකොට එල දෙන ලඟී යනකොට එන්න ඇනල මහපාරිම මරල දැන්මා මරණයට පත්වෙනවාත් එක්කම තෞතිසාවි තම යපදින්නේ සක්‍ර දේවේන්දරයන්ගේ පරිවාර දිව්‍යංගන වූ අපිට තේරෙන විදිහහිට කීවොත් සක් දෙවිඳගේ භාරයා වූ කොච්චර ප්‍රමාණයක් ඉන්වාද කියෙල සඳහන් කරනක් කෝටි දෙක හමාරක් දිවියංගන වූ ඉන්නවා කියලා එතර මේ කෝටි දෙකහමාරක් දිව්‍යාංගනාවන් අතර තවත් එක දි්‍යාංගනාවක් හැටියට ඇයත් උපදිනවා භාගිතුන් වහන්සේ පිළිබඳව ඇතිකරගත්ත ්‍රදධහාව නිසා ඇය මොන තරං රූපයෙන් බැබලුනාද කියනවනං විස්තර කර ලතිනෙ මේ දිව්‍යංගනාවන් කෝටි දෙක හමාරම ඇය රූපයෙන් අභිභහනී කළ කියලා ගැ මේ කෝටි දෙකහ මාරක් දිව්‍යාංගනාවන්ටම වඩා ඇයලස්සනයි. ඉති ඇගේ පහළවෙච්ච විමාන ඇයට පහළ වෙලා ති දිව්‍යමය උපකරන දිව්‍යමය රථ සියල්ලම රත්තරයි. කැනෙ මේ ඔක්කොම කහපාටයි ඒකයි පීත විමාන කෙළකයන්නේ. සක් දෙවිඳු පුදුමයෙන් පුදුමයට පත්හෙලා මේ දි්‍යංගනාවගෙන් අහනවා මනුස්ස ලෝකෙ මීට මොහොතකට කලින් ඔබ කරපු පින්කමමකක්ද මේ තරං ලස්සනට උපදිින්දිි කියලා. ඇයි කියනවා ස්වාමීනී මල් ලොකු පින්කමක්නන් කළේ නෑ. මෙ මනුස්ස ලෝකෙ තියෙනවා හරි ප්‍රසිද්ධ වැලක් කෝසාතකීනාම ලත්ති භන්තීඉ මෙ වෙලා හරි ප්‍රසිද්ධයි. කිිත්තිතාන බිජ්ජිතා. එකනෙ මේ වැල හරි කීර්තිමත් මෙවැල් හරි ප්‍රසිද්ධැයි. මකද වැලේ නම කෝසාතකීනාම ලත්ති බන්තේ කෝසාතකී කියල නමක් තමයි තියෙන්නේ. ඒතන් චත්තාරි පුප්පානි මං ඒ වැලෙන් කඩා ගත්තා මල් හතර චත්තාාරි පුප්පානිි තූපන් අභි හරි අහන්.ඒ මල් හතර අරගනය භාගිතුන් වහස වෙනුවෙන් ඉදි කරපු ස්තූපය දිහාවට ගමන් කළා. ස්වාමීනී මට ඒ මල් පූජා කරගණ්ඩ බැරිවුණා. මල් අරං යන අතරේ මම මගදිී මැරුණ. ස්වාමීනී මල් හතර පූජා කරගණ්ඩ ලැබුුණ නම් මන් තවතිසාාවට එන්නේෙ නෑ. එකන මල් හතර පූජා කලා නම් මීට වඩා ඉහල තැනකඋපද. මල් පූජා කරගඩ බැරි වුනාා හිතේ තිබ ්‍රද්ධහවත්තක මංග බහන්සේළඟයි පපතිුණා. එද මොනෝද මේ කෝසාත ගහි කියල කියෙන හරි ප්‍රසිද්ධ වැලන්නේ එන අපිත් දැනගණ්ඩෝනේ. පිනදි කෝසාතකී කියල කියන්නේ වැටකොළුවලට වැටකොළු මල් කහපාටයි. ඇ වැටකොළු මල් හතරක් තමයි මේ අරගන යන්නේ. එදකට වැටකොළු මල් කියල කියන්නේ සාමහන්්‍යෙන් අපි නං පූයා කරන්නේ නැති මලා. ෙමල් අතර බොහොම දුපත් මල නමුත් ඇයට ඒ වෙලා ේ තියෙන්නේෙ වැටකොළු මල්ල ඇ ඒක තම අරගෙනයන්නේ පූජ කරන්ට ැ මේ කාරණා විතරක් අහගන ඉඳල මදි අපිත් ඇය තරං ශ්‍රද්ධහ උපද වගන්ඩ අපිටත් පුළුහන්නයි අපි බුදුරජාණන් වහසළඟ නෙලුම් මලුත් පූජ කරනවා අපි බුදුරජාණන් වහසළඟ පිච්ච මලුත් පූජ කරනවා ඒ තරම් සුවඳ තියෙන මල් භාගිතුන් වහන්සළඟ ශ්‍රද්ධහවින් පූජා කරන කෙනෙක් මනාව හිත පිහිටවොත් මොන තරං ආනිසංස අපිට ගෙනල්ල දෙනවද එතට මේ කියන්නේ මනිරතනයේ චක්‍ර රතනයට පූජා කර හම එවලෙම විපාක දෙනවනන් භාගිතුන් වහසට කරන පූජාව මොන තරං ඊට වඩා මහත්ඵල වෙනවද පිනතුන පූජාවක් නැත සැඳොල් කාන්තාව ශ්‍රදධහාවෙන් වැන්ඩ විතරණි අන ඒක නිසාේ අරහං ගුණේ පැහැදිලි කරන කොට සඳහන් කළේ බොහොම කෙටියෙන් ස්වාමීනිි භාගිතුන් වහන්සේ යම් කෙනෙක් මහත් වූ ශ්‍රද්ධහාවකින් දෑත දෝත එකතු කරගෙන ඔබවහන්සේ ළඟ වන්දනා කලා නං ඒ වන්දනා කරන ඕනෑම පුද්ගෙලයකුට දිව්‍ය මානුසික සැපසම්පත් උදාකරලා දෙන්නට තරම් ඔබ වහන්සේ සතු සීල සමාධයාදී මහා ගුණේට හැකියාවක් තියෙන නිසත් අපි භාගිතුන් වහන්සේට අරහන් කියල කියනවා. පින්නතුනී මට්ටකුන්්ඩලි. මට් කුන්ඩලිල් ළඟ ශ්‍රද්ධාව තිබුුණෙත් නෑ. මට්ටකුන්ඩෙල්ලඟ සම්මාධිට්්‍යිය තිබුණනෙත් නෑ. ටුඩලිවදාවත් බදුරජාණන් වහස ඇසරු කරල තිබුුණිත් නෑ කිසිම දවසක මට්ටකුන්ඩලී බනක් අහර තිබුුණෙත් නෑ. මට්ට කුන්්ඩලීට තාර්ත්තගෙන් ලැබිච් අවවාධතර එකත් තමයි කවදාවත් ශ්‍රමණ බවත් ගෞතුමය ගැන පහදිින් දෙපා. ශ්‍රමණ බවත් ගෞතමයන්ගේ ශ්‍රාවකයෝ ගැන පහදිින් දෙපා කවදාවත්ම තමන්ගේ වස්තුව දෙෙන්්ඩ එපා දෙන්්ඩ දෙන්ඩ ඉවරවෙනවා වෙන්නේ එනිසා නැවත නැවත රැස් කරන්්ඩ ඕනි කියන කාරණාවල් තමා ඕහට අව්වාද විදිහට ලැබෙන්නේ. නමුත් තාතා මොනතරන් මසුරුද තමන්ගේ එකමගුතා ලෙඩෙක් බවට පත් වෙලා හරියට බෙහතක්වත් කළේ නෑ. අන්තිම වෙලාවෙනං වෙදමහත්තයක්ක එක්කාව නමුත් වෙදමහත්තයා රෝගයා පරීක්ෂා කරල තීරණය කළා සුවපත් කරන්න පුළු හංසීමාව දැම් පහු කරලා ඉන්නේ. ෙඩාට ප්‍රතිකාර කරළ වැඩැක් නෑ ඒ තාතක් ගේ ඇති දෙ හිටපු පුතා ගෙනල්ල එළියේ පිල්කඩ උඩින් දැම්මා ලෙඩා බලන්ඩ මිනිස්ුවෙන්ට පටන්ගත්තුත් ගේ මැද්දෙ ගොඩගහලතින රංග්‍රදී මුතුමැණිකේ මිනිසු දැක්කහම කල්පනා කරයි මෙච්චර ධනය තියාගෙන එකම පුතාට බෙහෙත් කරපු නැති මේ බ්‍රහ්මණය කෞද්ද කියලා. එඉද දනයෙන්න්න නැතිවෙන්ඩ තමයි ළමයා ගෙනල එලියෙන්දැමි එදත් මමහා කරුණා සමාපත්තියෙන් භාගිතුන් වහසේ ඔහෝ දැක්කා පිහිට වැඩෝන කියලකල්පනා කලා මැරුුණ ගමන් අපායට යන්ඩයි නියමිත අංඒක නිසා එදත් භාගිතුන් වහසේ මට්ට කුන්්ඩලීගෙ නිියවස පැත්තිං පින්්ඩ පාති වැඩල ගෙදරට හැරණ තැන මාවතලඟ නතර වෙලා ට්කුඩලී දිහා බැලුව පිල්කඩීදදි ගැරිලඉන්නවා. බුද්ධර්ම බුද්ධ ශරීරයෙන් නිරන්තරයෙන් විහිදන රශ්මිවාලාවන් මට්ටකුන්්ඩලීගේ නිවසේ බිත්තිය පුරාාව පැතිරෙනවා. පුදු මආකාර මනස්කාන්ත ආලෝක දහරාවන් බිත්තියේ එහෙමිහිෙ ගමන් කරනකොට මට්ටකුන්්ඩලීට ලොකුත් තන් හාවක් ඇතියෙනවා මේ යාලෝකය කොහෙන්ද මෙයාලෝකය කොහෙන්ද එන්නේ. මට්ටකුන්ඩලි මේ වෙලා වින්නේ එහාට මෙහාට පෙරලෙන්ඩ බැරිතරන් බද්දුම කායික වේදනාවක. නවත්ඒ වේදනාව යටපත් කරනවා මෙයාලෝකයේ බලන්ඩ තිනාසාාව. මටකුඩලි අමාරුවෙන් හැරුණ නිපපැත්ත. හැල මට්කුුණඩලි බෙල් හරෝලා බැලුව පාරදිහා. මටකුන්ඩලී දකිනවා තමන්ගේෙ නිවසට හැරෙන තැන. සිරුට වඩා තේජස් ඇති. චන්ද්‍රයට වඩා සෞුම්ය ගුණවලින් යුක්ත. මේ ලෝකෙ සියලුම දෙනා සීලයෙන් අභිභාන්වේ අභිභාවනය කරපු ස්වර්ණවර්ණ වූ ශරීර දහතුවක් ඇති. ඒ ස්වර්ණවර්ණ වූ ශරීර දහතුව මනා රතු ්චීවරයකින් වසාගත්ත පංචවර්ණයෙන් බැවලෙන්න නේත්‍ර යුගලයකින් තමන් වහන්සේ භාගිතුන් වහසේ තමන් දිහා. ලාන්න මට්ට කුන්්ඩෙලීට ඇතිවෙච්ච සතුට කොපමණද කියන කාරණාව ප්‍රමාණයක් නෑ පොසවා ගණ්ඩ බැරුව හිටපු අත් දෙෙක පොසවලා අරගන භාගිතුන් වහසි දිහා බලාගන දසැගිලිය එකතු කළා. ඔහු දසංගෙලි එකතු කරන කොටම භාගිතුන් වහසි දැනගත්තා මේ වන්දනාව මේ අහිංසකයට සුගතියට යන්න්න ප්‍රමාණවත් කියලා. ගතුන්ස නවත පි්ඩ පාතිට වැඩිය මට්ටකුන්ඩලී නොබෝ වෙලාවකින් මරණයට පත්වෙලා දෙවලෝ පතිියලෙබ්වා. එති එතකොට ලෝතුරා බුදුරජාණන් වහන්සෙල්ළඟ යමෙක් ශ්‍රද්ධාවෙන් කරන පූජාව, ශ්‍රද්ධාවෙන් භාගිතුන් වහසට කරන වන්දනාව ඒ කාන්තයෙන්ඒ පුද්ගලයා සුගතියේ උපද්දවන්ඩ හේතුවෙනවා කියන කාරණාවයි මෙතන පැහැජලි කරන්නේ අන්න ඒ අර්ථයෙන් මේලෝකේ යම් තරන් රතනයන් තියෙනවාද ඒ සියලුම රතනයන් අභිභවනය කරන එකම රතනය බුද්ධ රථනය බවට පත්වෙනවා. තගේ නිසා මහේෂාක්‍ය දෙවි මිනිසුන් වෙන තැනකට ගරු කරණෙ නෑ කියලත් සඳහන් කරනවා. මහේෂාකය දෙවවු මහත් උසස් කුල පරම්පරාවලුල ඉපදිච්ච මිනිස්සු භාගිතුන් වහසේ වැඩඉන්න කාලෙක ත් වෙන තැන කටන කව දවත්ම ගරු කරන්නේ නෑ ඔවුන් ගරු කළොත් ගරු කරන්නේ භාගිතුන හසිට විතරයි. වෙන කිසි කෙනෙකුට පූජා කරන්නෙත් නෑ කියන අර්ථයෙන් පැහැදිලි කරනවා මහේෂාක්‍ය මහේෂාක්‍යය බ්‍රහමයෝූ මහේෂාකය මිනිස්සු කියල කියහම සහම්පති මහා බ්‍රහ්මරාජයන් වහසේ. ඒ වරක් බුදුරජාණන් වහන්සේට උපහාරදැක්නවීම සඳහා භාගිතන් වහන්සිර කලා පූජාවක් ඒ පූජාව කොහොම පූජාවක් වෙඩ ඇත්ද අපිට කවදාවත් කරන්න අතිය හිතන්ඩවත් බැරි පූජාවක්. රත්තරං දංවැල ත රත්තරම් මාලය බුදුරජාණන් වහන්සේට පූජා කරනව සහම්පති බ්‍රහ්මයා එක කොයිතරං උසයිද මහමරු පරවතය තරංගු සයි කියළ කියලාවා. එහෙම පූජාවක් කළත් මදි නමුත් ඊට වඩා කරන්්ඩ දෙයක් බ්‍රහමරාජයට වෙන නැති නිසා විය හැකි එහෙම පූජාවක් කළේ තනිකර රන් මාලයක් මහමෙරට වඩවසයි. අගේ අර්ථයෙන් පිනතින නැවත පැහැදිලි කිරීමක් කරනවා මේ ලෝකෙ ජීවත්වෙන යම් පුද්ගලයෙක්. තවත් කිසියම්ම පුද්ගලයක් නිසා හාපයෙන් අතමිදිලා කුසලයේ සමාදන් වෙලා මනා යහපතෙහි පිහිටලා තෙරුවන් සරණ ගිහිල කටයුතු කරන්න පටන් ගත්ත නං තමන්ට එතිෙන්ට මග කියපු පුද්ගලයට උපහාර දැක්වීම ගරු කිරීම සඳහා මේ ලෝකෙ තියෙන මොනදී පූජ කළත්. මේ ලෝක තියෙන කොයි දේකින් උපකාර කළත් මදි කියලාද. හමංගො තෙරුවන් සරණ යව්පු කෙනාට මේ ලෝගෙ පූජාවක් න කරලා ඉවර කරන්න බෑ. අගේ නිසා ලෝතුරා බුදුරජාණන් වහන්සේට බිම්බිසාර මහරජ්ජරූ කොයි විදිහ පූජාවල් කලාද. කොසල්ලාදී මහරජවරු මොනමොන විදිහේ පූජා කලාාද, අනාත පින්ඩිකාදී ම සිටුවරු කොයි ආකාරයේ පූජා කලාද. මේ රජවරු සිටුවරු බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් කරපු පූජාවන්ගේ ප්‍රමාණය කවදාවත් අපිට තේරෙන්නේ. ම දේකන හොඳම උදාහරණය තමයි විශාකා මහ උපාසිකාව බුදුරජාණන් වහන්සේට පූජ කරනවාන පන්සලක් එක පූර්වාරාමය කුටි දාහක්තිීන මේ පන්සලී දෙමහල් ගොඩනැගිල්ල. මේවි පන්සල පූජ කරන දවසේ විශාකාාවගේක යෙහෙළියක් කහවනු ලක්ෂයක් වටින වස්තරයක් අරගෙනයෙනුව පින්කමට. ඇවිල විශාකා මහවපාසි කවටදීල කියනවා මේකත් පූජ කරන්න කියලා. විශාකාව වස්තරයේද හා බැලුව බලල කියනව නංගී මෙක ඔබොම පූජ කරන්ට. ඇය පන්සදේ පල්ල හැමාලි කුටි පන්සිීටම ගියා ඇයට වස්තරේතියන්ට තැනැත් නෑ උඩු මාලි කුටි පන්සීයටම ගියා ඇයට වස්ත්‍ර ඉතියා ගැන්ඩ තැනක්නේ අන්තිමට ඇය අසරණ වෙලා පන්සදේ මුල්ල කාණ්ඩනවා අඩනකොට දැක්ක ආනන්ද හාමුදුරු අග්‍රෝපස්ථායකයන් වහසේ දැකල ගිහිල් අහනෝ නැගැනිය ඇයි අඩන්නේ කියලා ඇය කියනවා ස්වාමීනී මවත් පින්කමට පූජ කරන්න වස්තරයක් ගෙනාව මගේ ඉහළිය ගීව කැමති තැනක පූජ කරන්න කියලා විශාාවව කැමති තැනක පූජා කරන්න කියලා ඇයට කීවි මේ වස්තරයේ විසාකාවට බාල වැඩී ඇයි ඒවාගේ බාල පූජාවක් මේ පන්සලේ කරලා නෑ එහන්න ඇය කරන්න්න කැමති නෑ කැමතිගෙනක් කරන්න කියලා යයට කීවේ පූජ කරගණ්ඩ කියලා නමුත්ක වටිනකම කොච්චරද්ද රන් කහවනුම ලක්සය ඇගේ හිත හදන්ඩෝන හින්දා ආනන්දයන් වහන්සේ සඳහන් කරනවා විශාකාවට පාපිස්සක් දා්ඩ අමතක වෙච්ච තැන. මොද සඳහන් කලා ස්වාමීණයේ මේ පන්සලේ තියෙන සෑම පාපිස්සක්ම කහවනු ලක්ෂකට වඩා වැඩී එක පාපිස්සත් මගේ වස්තරයට වඩා මිල අධිකයි වටිනවා එති මෙල් බාල වස්ත්‍රයේ එවන් කොහෙද තියන්නේ. ඉරසි විශාකාවට පාපිස්සක් දා්ඩ අමතක වෙච්ච තැන පෙන්වා. පෙන්න්න ලකිවා ඔබේ වස්තරයේ එතන පාපිස්සක් කරලා එලන්න කියලා. මං කියන්න හැදුවේ රන්කහවනු විසිහත් කෝටියක් වේදංකරපු පූර්වාරාම පන්සරේ කුටියක් කුටියක් ගාවතියන සෑම පාපිස්සක්ම කහවනු ලක්ෂකට වඩා වටිනවනං. රංකහවනු පනස් හතර කෝටියක් වේදංකරපු ජේතවානආරාම ගැන අපිට තේරෙන්නෑනෙ පින්නති. මහරජවරු සිටුවරු කරපු පූජාවල් ගැන අපි කවදතේරුම් ගන්නද. ඒකයි මෙතන සඳහන් කරන්නේ බිම්බිසාර කෝසලාදී රජවරුණුත් අනාත පිින්ඩිකාදී මහ සිතුවරුණුත් අන්‍ය වූ මනුෂ්‍යයෝොත් ඉතා උසස් අන්දමින් භාගිතුන් වහන්සේට පූජා පවත්වලෝ. පිරිනිවන් පෑවට පසුවත් ධර්මාශෝකාදී මහරජවරු කෝටි අනු හයක් වියදම් කරලා සරුවගඥ ධාතුන් වහසල තැන්පත් කරන්නේ අසූ හතර දාහක් වෙහෙර විහාර හැදවුවා අනූ හය කෝටියක් වේදන් කරලා අසූ හතර දාහක් වෙහෙර විහාර හැදවා. ඒ පිරිනිවන් පෑවට පස්සේ එනිසා සඳහන් කරනවා පිරිනිවන් පෑවට පසුවත් භාගිතුන් වහන්සේට කරන සත්කාරය එලෙසනං කෝපනවාදූ මොන කතාවක්ද ජීවමානව වැඩ හිටපු කාලි කියලා.ං එනිසා අන්‍යන්ගේ ගරු කිරීම් පිළිබඳව මොනකතාද කියලමේ හන්. බුද්ධ රතනය ලෝකයේ කොයි තරං ශ්‍රේෂ්ටද. බුද්ධ රතනය ලෝකයේ මොනතරං උත්තරීතරද. මේ ලෝකයේ බුද්ධ රතනය අභිවිභවනය කරන්ඩ. තරම් රතනයක් එදත් නෑ අදත් නෑ අනාගතටත් නෑ. අන්නේ නිසා මෙතන අහනවා කාගෙද පිරනිවන් පෑවට පස්සේ. ප බුදුුවන තැන දම්සක් දෙසුව තැන පිරිනිවන් පෑව ස්ථානය යන මේ තැන්වල සහ තවත් නොයෙක් තැන්වල ප්‍රතිමා හදල චෛත්‍ය හදල වන්දනාමාන කරන්න මේ ලෝකෙ වෙන කාගෙද කියලා. යම් තැනක ලෞතුරා බුදුරජාණන් වහන්සේ ශ්‍රේපාදිීෙන් ස්පර්ෂ කරපු තැන වැලිටිකක් අරග නැවිල්ලා යම් කෙනෙක් වන්දනා කරනවා නං. ඒ වන්දනාව පවා ඔහුට සුගතිය උපදන්ට හේතුවෙනවා කෙලැයි සඳහන් කලේ ඒ ඇනේ භාගිතුන් වහන්සේගේ සිරිපතුලට පැෑගුණ වැලිටිකෙක් තියෙනවා ලෝකයා සුගතිගාමී කරන්නපුළු හැකියාව. බුද්ධ ශරීරයේ තව කෙනෙකුගේ නියපොත්තට අපි කැමති නෑ තව කෙනෙකු කෙස්ගස්වලට අපි කැමතිනෑ ගලවුුණ දකට අපි කැමතිනේ. කෙනෙකුගේ ඇටකෝටු කෑල්ලකට අපි කැමතිනෑ පිළිකුල් නමුත් භාගිතුන් වහසේගේ නිය දහතුුවට පසඟ පිහිටවල වදිිනවා. භාගිතුන් වොහස්සේගේ කේස දහතුුවට පසංඟ පිහිටල වදිිනවා. භාගිතුන් වහසේගේ ලෝම දහතුුවට, භාගිතුන් වහසගේ දන්ත දහතුවට මිනිස්සු විතරක් නෙමේ දෙවියෝ බ්‍රහ්මියෝ පවා පසඟ පිහිටවල වන්දනා කරනවා. දෙනං. මේ ලෝකයේ ඒ තරං උසස් සැලකිල්ල. මේ ලෝකයේ ඒ තරං උසස් සත්කාරය ලැබුයි භාගිතුන් වහසේ හැර වෙන කවුරුන්ද කියන කාරණාවයි මෙතනහන්නේ. භාගිතුන් වහන්සේට කවදාවත් සක්විති රජුන්ගේ චක්‍රරතනයටවත් මනිරතනයටවත් එහෙම ගරු කිරීමක් නම් නෑ. මේ චක්‍රරතනටයි මනිරතනයටයි කවදත් භාගිතුන් වහසයට සමාන වඩ පුළහංකමකුත් නෑ. අන්න ඒ නිසා ගරු කරන අර්ථයෙන් බුද්ධ රථනය තරං වටින රතනයක් නෑ කියලා චිත්තී කතට්ට එන කියන කාරණාව විස්තර කරනවා. ධර්මදේශනාවට තියෙන කාලයේ නිමා වෙලා නිසා. උතුම් වූ රතන සූත්‍ර දේශනාව විසිතුන්ගනි ධර්මදේශනාව මේ වෙලාවෙ මේ විදිහිට අපින් නිමාක් කරමු.